වන් පුතේ අපි මුලින්ම දෙවැනි වාරයේ පේපර් එක සාකච්ඡා කරමු දෙවැනි වාරයේ පේපර් එක සාකච්ඡා කරලා ඊට පස්සේ ඊළඟ සෙෂන් එකේ තුන්වැනි වාරයේ පේපර් එක සාකච්ඡා කරමු මුලින්ම තියෙන ඉදිකහන ප්‍රශ්නය ප්‍රශ්න 20ක් තියෙනවා ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින අවයවයක් මක්ද හෘදය අක්මාව පෙනාලු ආමාශය මොකද්ද පුතේ එන්නේ එතකොට පෙනාලු පහත කුමන ශාකයේ සතුව තන්තු මූල පද්ධතියක් පවතීද අඹ දෙලුම් ගොයම් පේර ගොයම් ගහක් ගලවලා බලලා තියනවනේදී වඩා හොඳයි එතන හොඳ දැනෙනවා ගොයම් වල තමයි විශාල විහිදිච්ච තන්තු මූල පද්ධතියක් තියෙන්නේ විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීමට භාවිතා කරන උපකරණය කුමක්ද ඩයෝඩය දාරිත්‍රකය ට්‍රාන්සිස්ටරය ප්‍රතිරෝධය මොකද්ද පුතේ කැපසිටර් එකේම නැත්තම් දාරිත්‍රකය ඒකම නිකමට අහන්නේ ආරෝපණ මනිනේ ඒකකේ මතකයි මයිකල් ෆැරඩේට ගරු කිරීමක් විදිහට මොකද්ද ෆැරඩ් කියන එකකේ තමයි හරි ඊළඟට රූපයන්නේ තියෙන්නේ මෙහෙම මේ මේක කොයි වගේ ආලෝක කොටසක්ද මොකද්ද මේකෙන් කියවෙන්නේ කියන එක තමයි ආන්නේ මේක අහලා දිනවා අපසාරී ආලෝක කදම්බයක් අභිසාරී ආලෝක කදම්බයක් සමාන්තර සමාන්තර කියන වචන දැක්කම මන් දිනවා මේක සමාන්තර නෑ කියලා තියෙනවා නේද මේ කිසිවක් නොවේ අපසාරී කියලා කියන්නේ වීදෙන අභිසාරී කියලා කියන්නේ ඇතුළට 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 යන ආලෝක කදම්බයක් තමයි මේක තියෙන්නේ තේරුණාද හරි හරි එතකොට අපි ඊළඟට කතා කරනවා විද්‍යුත් ශක්තිය ධ්වනි ශක්තිය බවට පත් කරන උපකරණය වань විද්‍යුත් ශක්තිය ධ්වනිය බවට පත් කරන උපකරණය මොකද්ද පුතේ ස්පීකරේ ස්පීකරෙන් තමයි ඒක කරන්නේ තේරුණාද හරි විද්‍යුත් ධාරාව මැනීමට භාවිත කරන උපකරණය ඒක නම් දන්නවා හැමෝම ඇමීටරය මොකද්ද උපකරණය පුතේ ඇමීටරය ජලයෙන් ව්‍යාප්ත වන පළය රබර් ජලයෙන් නෙමෙයි ස්පොටණයෙන් පොර සුළඟින් එඬරු කවුද ගෙනියන්නේ සතෙක් ගෙනියන්නේ ඇයි යා කුරුමිනියෙක් වගේ කඳුරු කඳුරු ගෙඩි වතුරට වැටුණා මොකද වෙන්නේ පුතේ පා වෙලා යන හරි ආලෝකාන්වීක්ෂී උපරිම විභේදන බලය කීයයි 0.2 මයික්‍රෝමීටර අගයක් තමයි තියෙන්නේ ඊට පස්සේ පෘථුවියේ පිටතම හා අභ්‍යන්තරම පෘථුවියේ පිටතම හා අභ්‍යන්තරම කොටස් පිටින්ම තියෙන්නේ අපේ කකුලට පෑගි පෑගි කබුල කටිරිය දෙන බලය කබල කියලා. කබල නෙමෙයි කබුල. කබලෙන් ඇතුළට ගියාම මොකද්ද කියලා කියන්න බලන්න. නෑ ඊට නෑනේ කබලෙන් ඇතුළට ගියාම බාහිර පිටත ප්‍රාවරණය. ඊට ඇතුළෙන් ගියාම ඇතුළත ප්‍රාවරණය. ඒකෙන් ඇතුළට ගියාම හරය තියෙන්නේ හරය කොටස් දෙකයි පිටත හරයයි ඇතුළත හරයයි. එතකොට එහෙනම් මේක එන්න ඕනේ කබුලයි අභ්‍යන්තර හරයයි කියන එක තමයි එන්නේ. හෘද ශාක ප්‍රභාසංශ්ලේෂණය සඳහා භාවිත කරන්නේ කිනම් ශක්ති විශේෂයක්ද අනිවාර්යෙන් එයා පාවිච්චි කරන්නේ සූර්යාගේ ශක්තිය මොන ශක්තියද ආලෝක ශක්තිය අපගේ දේහ ව්‍යුමය හා කෘත්‍රිමයක පොතේ එම්මම තියනවා ව්‍යුමය ස්ට්‍රක්චරල් ඇන්ඩ් ෆන්ක්ෂනල් යුනිට් එක මොකද්ද පුතේ සෛලය තේරුණාද x නැමැති ද්‍රාවණය සමග pH කඩදාසි ක්‍රියා කළ විට ලැබුණු වගේ 10ක් නම් ඔයගොල්ලන්ට මතකද පුතේ මේ බිඳුව එක දෙක තුන හතර පහ හය හත අට නවය දාය 11 12 13 14 හත උදාසීනයි මේ පැත්ත මොනවද පුතේ ඇසිඩ්ස් නේද මේ කියන්නේ අම්ල මේ පැත්ත මොනවද බේසස් ඒ කියන්නේ මේ වශමන් දැන් ඇවිල්ලා තියෙන මොනේකලුද ඇවිල්ලා තියෙන්නේ 10 10 එකකින් කියන්නේ මෙතනනේ එහෙනම් 10 ආව නම් මේක මොකක් වෙන්න ඕනද වාෂ්මයක් වෙන්න ඕනේ. එතකොට බලන්න ඕනේ දෙහි යූෂ වාෂ්මයක් නෙමෙයි තර්ක කරන්න ඕනේ. ජලය කියන්නේ උදාසීන එකක්. ලුණු කියන්නේ උදාසීන එකක්. එහෙනම් අනිත් එක බැලුවේ නැත්නම් ඒක තමයි උත්තරේ එන්න ඕනේ උණු දියර. උණු දියරෙදීන් වාෂ්මය. හරි? පළවෙනි 10 පුතේ තර්කයකින් තොරව ගහගෙන යන්න පුළුවන් කියලා තේරෙන්නේ නැහැ. ලොකු තර්කයක් තියෙන්නේ 10වෙනි එකේ විතරයි. අනිත් ඒවා හැම ලොකුට තර්ක කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ කුමන මාධ්‍යයක් තුල ධ්වනිය සෙමෙන් ප්‍රචාරණය වේ? එන්න මාධ්‍ය ඝනකම් වැඩි වෙනවා නම් ධ්වනි ප්‍රචාරණ ප්‍රවේගය මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. ප්‍රචාරණ ප්‍රවේගය වැඩි වෙනවා. මාධ්‍ය ඝනකම් වැඩි නම් වාතයේදී 332යි, ජලයේදී 1461යි, වානයවලදී 5000යි. ඝනකම් වැඩි වෙන්නේ වැඩි වෙන්නේ වැඩි ඒ. තේරුණාද? ඊට පස්සේ ගත්තොත් එහෙනම් මොනවද? ඝන මාධ්‍ය, වායු මාධ්‍ය, ද්‍රව මාධ්‍ය, තෙල් මාධ්‍ය.
योधे मुखद उत्तर अमेरिका पब्जी फ्री फायर अहिंसक अमृत डेटा कार्ड विनाशकर दीवन कौर गेम 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 आक्रमित जरावचन मदगतिया धार्मिक उपयोगान तमंग दिमापिया सहोद सहोद मित्र मित्रियान समग सतु जीवत् शक्ति मन अंतर्जाति जेम्स जूल मुखद जूल कैपिटल जे विद्याज्ञ नाम संबंध मुखड़े कैपिटल दारिद्र के संकेत दारिद्र के संकेत दारिद्र के संकेत अपगे आहार मार्ग श्वसन मार्ग कुटीर हतरम अंदी श्वसन मार्ग आहार जीर्ण मार्ग पोदे कुटीर कुकुरे दसनिक वस्तु विद्युत आरोप नाटक मैं मुल प्रकाश कौदे विलियम गिल्बर्ट महात्म्या मतगद मनोद आकर्षण दिब्बे विलियम गिल्बर्ट महात्म्या रूपे दिब्बा मतक अमद तोपियाे अमृत धन दिब्बे अमृत तोपिया सरल आहार ऑक्सीजन वायु प्रतिक्रिया शक्ति निपद आहार वेकना श्वसने मेक हरियट उलूडदागत यहाँ प्रश्न उत्तर तीन वगुअक्वे चाट कि भस्मे निवसे देखगा तेगि विनाक्रिकियाने भस्मे अग्नि सीनिकियाने उदासीनाय लुणुकियाने उदासीनाय एना उत्तर वेन्नोने मनोवाद कुणुधियर तमाय भस्मे हरि विश्वम विश्वम तीन इन्नवा मम हितन विधियट नेत इन्नोने देवनि कोटस पोडि चाट एकक तीयेने सरल आहार सरल आहार धन आश्वास मिथन मुखदे मिथन इतने मिथन एट देह क्रिया के मिथन मुखदीन सीओ टू हा सरल आहार प्रतिक्रिया उष्मीन ऑक्सीजन प्रतिक्रिया ऑक्सीजन प्रतिक्रिया करना देह निपद मनोवाद शक्ति निपद शक्ति निपद देह क्रियावलो कार्बन डाइऑक्साइड जलवाष्प श्वसने मिनी श्वसन पद्धति रूप सटना मनोदी गर्त प्रणाली पिनाहलु पार्श्व दिब्बनम वड़ा हुंदाई
पद्धति पद्धति वाली मनोवाद है जीविया इधर पास से आहार जीने पद्धति ये कोटा स्नान करने के लिए ना एक याने आमाशय के उड़ीन याने सेंटीमीटर विषय पाक के तरह दिखना ले मुकाबले कर दिया अन्नसोत्रे बी आमाशय इधर पास से ग्रसनिका में ग्राहनीय दिए ना ग्राहनीय डी संबंध लाती ना अब कोले आपका के मुकाबले अग्नियाशय ඊට පස්සේ ඊ වල තියෙනවා මහ බඩ වැල කියලා කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේදී සාමාන්‍ය ව්‍යවහාරදී එහෙම කිව්වට ඒක මහ බඩ වැල නෙවෙයි මහා ආන්ත්‍රය තමයි කියන්නේ සාමාන්‍ය ඊට පස්සේ පුතේ සමඩ පස්සේ ඇඟේදී ලොකුම ඉන්ද්‍රිය තියෙනවා ආමාශය ගාව මොකද්ද අක්මාව සී කියන්නේ අක්මාව සාමාන්‍ය කිලෝ 4ක් විතර ප්‍රමාණයක් තියෙනවා හරි ඈ ඔව් ඒව තමයි පෙනාලු අක්මා ඒ ආශ්‍රිත කොටස් තමයි සාමාන්‍ය अलेक्सेंड्रा महात्म्या वोल्टा पुंजे තමක සල්ෆියුරික් ආම්ලයේ සහිත බීකරයකට සිංක් තහඩුවක් හා මොන තහඩුවක්ද දැම්මේ කොපර් තහඩුවක් දාලා හැබැයි මේකේ යම් යම් දුර්වලතා තියෙනවා x y කියන තහඩු දෙක නම් කරන්නලු තඹ තහඩුවයි කොපර් තහඩුවයි හරි ඔව් තඹ කියලා කියන්නේ කොපර් ආ මම අරකට කිව්ව කොපර් කියලාද සිංක් තහඩුවයි තඹ කොපර් සහ සිංක් තහඩුව හරි සරල කෝෂීය භාවිතා කරලා ද්‍රාවණය මොකද්ද කියලා තනුක සල්ෆියුරික් ආම්ලය ඔබ නිල් ලිට්මස් කැබැල්ලා රතු ලිට්මස් කැබැල්ලා ද්‍රාවණයට දැම්මාම මොකද කියලා කට්ටි ඉලලා නිල් එක රතු වෙනවා රතු එක නිල් වෙනවා ඉතින් ඒක වැඩක් නැහැ රණිල් බෂ්ම ඔව් බ්‍රැසිඩ්ස් බ්ලූ ටු රෙඩ් බයි ඇසිඩ්ස් නිල් ලිට්මස් රතු වෙන්න මොනව හමුවේදී ඇසිඩ් හමුවේදී අපි දාන්නේ අම්ලයක්නේ නිල් ලිට්මස් කැල්ල මොන පාට වෙනවද පුතේ රතු පාට හැබැයි රතු ලිට්මස් කැල්ල පාට වෙනසක් වෙන්නේ නැහැ එයා රතුම තමයි එයා රතුම තමයි රතු ඒව නිල් වෙන්නේ බෂ්මයක් හමුවේදී ඒකට කියනවා මොකද්ද රණිල් බෂ්ම හරි සරල කෝෂීය ක්‍රියාත්මක වන විට බල්බය හා මිලිමීටරේ දක්නට ලැබෙන නිරීක්ෂණයක් කියන්නේ පළවෙනි එක තමයි මිලිමීටරේ දර්ශකයේ චලනය වේ බල්බය මොකද වෙන්නේ දැල්වේ දැල්වේ එහෙම ලියුවාම ඇති පුතේ දැල්වේ කියලා නේද සරල කෝෂීය ශක්ති පරිවර්තනය මේකේ තියෙන ශක්ති පරිවර්තනය මොකද්ද මේකේ තියෙන රසායනික ද්‍රව්‍යය एक आधार मन शक्ति विद्युत शक्ति रासायनिक शक्ति विद्युत शक्ति सरल कोशी निपतवाणी किन वर्गे धारा धारा वाल आकार देखा सरल धारा वाय सम्मत धारा वाय प्रत्यावत धारा वाय सरल धारा वाय प्रत्यावत धारा वाय मेके दिहटकाने बैटरी एक सरल धारा डायरेक्ट करंट अरे ईट पास पड़ी चार्ट तिब्ब संगीत भाण बेदन गिटारे अनिवार्यंपनी हंड उपदमन संगीत भाण की तंतु कंपनी हंड उपदमन संगीत भाण की दाणी देवनी कुटोट वायु कला कंपनी हंड उपदमन संगीत भाण तंतु कंपनी इकती उदाहरण दाणी गिटारे दीलो वायलिन मेडलिने एस्ट्राजे दुड़वा अतन उतकोट बटन लाव क्लैरनेट ट्रंपट सेक्सफोन हगेडिये अतन उदाहरण दील पट कंपनी बेर तबला दौल ड्रम दुड़वा पटल कंपनी दहन विधि पटल कंपनी මේ දැක්වෙන්නේ ආලෝක අන්වීක්ෂය කොටස කොටස් නම් කරන්න පුතේ කැපිටල් A කියන්නේ අපි ඇහැ තියෙන දැනයකට කියන්නේ මොන නේදද උපනෙත කැපිටල් B කියන්නේ දිගට තියෙන නලය ඒකට කියන්නේ දේහ නලය කැපිටල් C කියන්නේ වස්තුව ගාව තියෙන කාච ඒකට කියන්නේ අවනෙත
capital D කියන්නේ ලොකුවට මේක දේහනාලි ඉහළ පහළ යවන්න පුළුවන් කරකවන්න පුළුවන් කොටස cost adjustment එකේ එහෙම නැත්නම් දල සීරු මාරුව F කියලා කියන්නේ ඉතා කුඩාවට ඉහළ පහළ යවන්න පුළුවන් කොටස ඒකට කියනවා සියුම් සීරු මාරුව කියලා ඊමගින් තමයි මේක ඔසවාගෙන යන්නේ හෙට මෙට යනකොට බාහුව පහත කොටස් වලින් ඉදු කරන කෘත්‍ය ලියා දක්වන්න වේදිකාව මොකටද තියෙන්නේ නාට්‍ය රංග දක්වන්න මම හිතුව නාට්‍ය රංග දක්වන්න කියන්නේ අවශ්‍ය නිදර්ශකයේ රඳවා තැබීමට වේදිකා ක්ලිප් මොකටද ඕනේ ස්ටේජ් ක්ලිප්ස් නිදර්ශකයේ එහා මෙහා චලනය වීම නවත්තන්න නිදර්ශකයේ එහා මෙහා චලනය වීම නවත්තන්න දර්පණය මොකටද ඕනේ දැන් නම් දර්පණයක් නැහැ දැන් දර්පණයක් නැහැ අලුත් ඒක මොනවා තියෙන ලයිට් එකක් තියෙන හැබැයි දැන් ඒකක් පත්තු වෙන්නේ නැහැ කරන්ට් එක නැහැ හරි එතකොට මොකද වෙන්නේ දර්පණයෙන් කරන්නේ ආලෝකය පරාවර්තනය කරලා නිදර්ශකයේ වෙතට යොමු කරන පාදම මොකටද වෙන්නේ බේස් එක අන්වීක්ෂය සිරස් රඳවා තැබීම එයා උඩ නින්නේ බේස් එක උඩ නින්නේ තේරෙනවද දැන් මේ මේක තියෙන කැමරාව දින ස්ටෑන්ඩ් එකේ පාදම උඩනේ බේස් කියන්නේ ඒකට පාදම නැත්තම් මේක තනියෙන් දෙකින් කොහොමද තියලා තියන්න බෑ වැඩන අරකට ඒ වගේ තමයි හරි ඒහි විශාලණය 15 වාරයක්ද සීහි විශාලණය 40 වාරයක්ද නා ආලෝක අන්වීක්ෂය විශාලන බලය පුතේ විශාලන බලය කොහොමද වෙන්නේ 15 විශාලන බලය සමානයි උපනිතේ විශාලණය වැඩි කිරීම අවනිතේ විශාල තේරුණාද උපනිතේ විශාලණය කීයද කියන්නේ 15 අවනිතේ 40 කීයද උත්තරේ 600 බලන්න කොච්චර ලේසිද කියලා හරි ආලෝක අන්වීක්ෂය හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වෙනස්කම් දෙකක් ලියා දක්වන්න. ආලෝක අන්වීක්ෂයට අපිට යන්න පුළුවන් ප්‍රමාණයෙන් කුඩාය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ප්‍රමාණයෙන් විශාලය. ආලෝක අන්වීක්ෂය ආලෝක ශක්තිය භාවිතාවේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට අපිට එනවා විද්‍යුත් ශක්තිය භාවිතාවේ. ආලෝක අන්වීක්ෂයේ වීදුරු කාච භාවිතාවේ එහෙම නැත්නම් පර්ස්පෙක්ස් වගේ කාච භාවිත වෙනවා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ චුම්බක කාච භාවිත වෙනවා. ආලෝකන අන්වීක්ෂයේ නිදර්ශකයේ ජීව නිදර්ශක මෙන්ම අජීව නිදර්ශකත් බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ අජීව නිදර්ශක පමණයි බලන්න පුළුවන් ඔව් ආලෝක අන්වීක්ෂයේ නිදර්ශකයේ රික්ත කාමරයක් තුළ තැබීම අවශ්‍ය නොවේ හරි නිදර්ශකයේ රික්ත කාමරයක් තුළ තැබීම අවශ්‍ය වේ හරි ඊට පස්සේ ඊළඟ එකට යනවා මේ ගොඩක් කිව්වා පහ අයියෝ මේක ඇයි අප්ප කලේ නැත්තේ පහත ඒවායේ ප්‍රතිබිම්බ ඇඳ දක්වන්න මෙන්න කන්නඩිය මේවනම් පුතේ අර මේ මේවා වලට වගේ ගන්න පුළුවන් මොනවද මේ අභියෝගතාවය ලොකු ටෙස්ට් තියෙන්නේ ටෙස්ට් තියෙන්නේ ලොකු මේ ඔය රජී තරඟ විභාග ඒ වගේ දේවල් වලටත් මේවා දානවා ඉතින් මේ මේක හරි ලේසි දැන් මේක කන්නඩියෙන් බැලුවොත් මේක මෙහෙම තියෙන එක මෙහෙම තියෙන එක මෙහෙම හැදලා නෙමෙයි. එතකොට C මෙතෙන්ට එන්න විදියක් නැහැ නේ. C නෙන්නේ මෙතෙන්ට. මේක A මෙහෙම්මමයි. C විතරයි අනිත් පැත්ත ගහන්නේ. අතන මේක ලේසි. C විතරයි අනිත් පැත්ත ගහන්නේ. කැට් කියන එක නේ. හරි. ඊළඟ එක මොකද්ද තියෙන්නේ? බෑ. මේ සිම්පල් දේ. බෑ. මේක නම් පොඩ්ඩක් අමාරුයි. එතකොට K මෙතෙන්ට එනවා C මෙතෙන්ට එනවා A මෙතෙන්ට එනවා මෙහෙම හරි D මෙතෙන්ට හරි හරි බලන්න ඊළඟ එක එතකොට මේකේ තේරුම් ගන්න කොහොමද මේ වගේයක් આવුවත් අඳින්නේ කියලා දැන් මේට වඩා අමාරු සිංහල අකුරු දුන්නොත් පුතේ ඉංග්‍රීසි අකුරු ලේසි දෙමළ අකුරු ගන්න මට හිම ලොකු අවබෝධයක් නැහැ සිංහල අකුරු දැන් සංයකන අයන්නක් වගේ ගන්නකොත් කොහොමද කියලා හිතන්න ඇත්තටම අමාරුයිනේ සිංහල භාෂාවේ ඒ වගේ මේ අමාරු අපහසුතාවයන් තියෙනවා සංයක මොකද මහ ප්‍රාණ අකුරු අඹ බලන්නක් වගේ ගන්න දුන්නත් අමාරුයිනේ පුතේ කියන්නේ තේරෙනවා ඉංග්‍රීසි අකුරු එහෙම අමාරු නෑ මම නම් දන්න තරම් හරි ඊළඟට අර එදා සමහරවිට ගොඩක් ගැටලු සාගතත්වයක් නැතුණා මෙතන ඉඳපු සත්තු ගැන එදා මම එහෙම සත්තුන්ගේ පක්ෂියාගේ නම ලිව්වත් ලකුණු දුන්නා ගුරුලගේ නම කියලා අදහස් කළේ ගුරුලගේ නම ලියන්න අවශ්‍යයි කියලා මම එහෙමම කිව්වේ නේ අර එක ප්‍රශ්න දිගින් දිගටම ඇහුවා ඒවල ඉන්නේ කවුද පුතේ පක්ෂියේ එයාගේ විද්‍යාත්මක ගණේ ආවේස් ඊළඟට ඉන්නේ එයාව නම් දැක්කම තේරෙනවා කවුද කියලා නෑ එක ඉන්නේ නේද රෙප්ටිලියා ඊළඟට ඉන්නේ එක්කෙනා සමහර අය හැබැයි වැරදි තේරුම් ගන්න තිබ්බ මට නම් එයාව දැක්කම
गड़वी के गड़वी अंत पुते पे मालूदी पक्ष समय जेलीफिश के जेलीफिश ने जेलीफिश जेलीफिश मेहम मेम कुड़िया स्टाफिश हाउ तारक मालू पसंगी लीन हर पृष्ठवंशी अक्षर तोरा वरहंतु एक अक्षर उपकारी बुलेट पृष्ठवंशी सत्वेकोटे पक्षी अद्दम मालू अद्दम वहुल पृष्ठवंशी सर्प न संपूर्ण गस्वर्ग की गस्वर्ग ने पोल पेर अरपेत बेदनलु आकार अवसान प्रश्न सुदुसु वचने उपकरण शक्ति परिवर्तन चालक शक्ति ध्वनि शक्ति विद्युत अपने विद्युत शक्ति करकेवा चालक शक्ति रेडियो अपने विद्युत शक्ति आगे शब्द आखनवा ध्वनि शक्ति डायनामो करंट चालक शक्ति
विद्युत हरिपत्र दुते दंड सत् पावती आरोपण वर्गीय स्वयं की एक अधिंगण दी अब बल मुझे धन कोलो विकर्षण कौद धन कोलो मामा दाने मनवाद मेके अंदर आकर्षण मेकटना दन को सरल तेरूंगा दागत्ना हर अंतिम प्रश्न विद्युत के टीम संबंध मुलवरट सार्थक पर्यवेक्षण सिद्ध विद्याज्ञा कौर बेंजमिन फ्रैंकलिन महात्म्य तमाई विशेष पर्यवेक्षण सिद्ध अभी अभी इलांग सेशन कतारेपर है।